එකලොස්වන තරගය පැවැත්වුණු චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම සහ පංජාබ් කිංස් කණ්ඩායම අතර මෙම තරගයේ විශේෂයෙන්ම චෙන්නයි සුපර් කිංස් කණ්ඩායම පරාජයට පත් වෙනවා. ඒ අනුව තරගාවලියේ තුන්වන පිටපිටම පරාජය තමයි ඔවුන්ට ලැබෙන්නේ. පළවෙනි තරඟ තුනම පරාජයට පත් වී තිබෙන්නේ. එය ඉතිහාසගත වන්නේ චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමක් තරගාවලියක් තුල පළවෙනි තරඟ තුනම පරාජයට පත්වෙච්ච ප්‍රථම අවස්ථාව ලෙස. චෙන්නයි සුපර් කිංස් කණ්ඩායමේ නායකත්වය හොමාරු වුණා එම්.එස්. ධෝනිගේ සිට රවීන්ද්‍ර ජඩේජා වෙත. කෙසේවෙතත් ඉන් අනතුරුව අවාසනාවන්ත ලෙස ඔවුන් දැන් පිට පිටම තරඟ තුනක් පරාජයට පත් වී තිබෙනවා. නමුත් පංජාබ් කිංස් කණ්ඩායම භානුක රාජපක්ෂ විශේෂඥ පිතිකරුවෙක් විදිහට ක්‍රීඩා කරන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට සමීපතම කණ්ඩායමක් වන පංජාබ් කිංස් මෙම තරඟයේ පහසුවෙන් ජය ගන්නවා ලකුණු 54කින්. කෙසේ වෙතත් නායක මයන්ක් අග්‍රවාල් මේ තරඟ තුනේම සාර්ථක වෙච්ච ක්‍රීඩකයෙක් නෙමෙයි, ඉතාම ඉක්මනින් දෙවියන ක්‍රීඩකයෙක්. ඉන් අනතුරු තුන්වෙනි පිතිකරුවා ලෙස හැමදාම පැමිණේ භානුක රාජපක්ෂ. භානුක වේගවත් ලකුණු 9ක් ලබා ගන්නවා 6 පාරක් සමගින් පන්දු 5කදී. නමුත් අවාසනාවන්ත ලෙස දුවද්දී දෙවියාමකට හසු වෙනවා දවන් සමග දුවන්නට ගොස්. එසේ නොමැති වුවනම් විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරන සේයාවක් පෙන්නට තිබුණා. අවාසනාවන්ත ලෙස ඔහු දැවි යන්නේ මෙම තරඟයේ කඩුරු රකින්නා විදිහට නෙමෙයි ඔහු ක්‍රීඩා කරේ. ඉන්දියානු ක්‍රීඩකයෙක් ශර්මා කඩුරු රකින්නා විදිහට ක්‍රීඩා කරා. එසේවෙතත් භානුක රාජපක්ෂ, ලිවින්ස්ටෝන්, රබාඩා සහ ඔඩෙන් ස්මිත් තමයි විදේශ ක්‍රීඩකයන් විදිහට ක්‍රීඩා කරන්නේ. විශේෂයෙන්ම ඔවුන් සමග එකතු වී තිබෙනවා කඩුරු රකින්න ක්‍රීඩකයා එංගලන්තයේ ප්‍රබල ක්‍රීඩක ජොනි බයාස්ටෝ. නමුත් ඔහු ක්‍රීඩා කරන්නේ නැහැ. භානුක රාජපක්ෂ එම ස්ථානයේ ක්‍රීඩා කරන ආකාරයක් තමයි පෙනී යන්නේ. භානුකට හොඳ ප්‍රතිචාර තිබෙනවා පංජාබ් කිංස් ප්‍රේක්ෂකයන්ගෙන් මේ වන විට. ඔහු සාර්ථක ක්‍රීඩකෙක් බවට පත් වී තිබෙන්නේ මේ තරඟ තුනේ සාමාන්‍ය ගත් විට. පන්දු වාර 20 අවසානයේදී ලකුණු 180ක් කඩුලු 8කට ලබා ගැනීමට සමත් වෙනවා. ලිවින්ස්ටෝන් පළවෙනි වතාවට තමයි සාර්ථක වන්නේ ලකුණු 60ක් ලබා ගන්නවා පන්දු 32කදී. ඒ වගේම ශිඛර ධවන් ලකුණු 33ක් පන්දු 24කට. ඊට අමතරව කඩුලු රකින්නා ලකුණු 26ක් ශර්මා ලබා ගන්නවා පන්දු 17කට. ඉන් අනතුරු පිළිතුරු වීම ක්‍රීඩා කිරීමේදී එතරම් සාර්ථක වන්නේ නැහැ. වරින් වර ඔවුන්ගේ කඩුලු බිඳ යනවා. ඒ අනුව ලකුණු 126ක් පමණයි ලබා ගන්නේ සියලුම දෙනා දැවි පන්දු වාර 18ක් තුළ. ඉදිරි වැඩිම ලකුණු ලාභියා බවට පත්වන්නේ ශිවෙන් ඩුබේ ලකුණු 57ක් පන්දු 30කින්. හිටපු නායක ධෝනි ලකුණු 23ක් පන්දු 28කින් ලබා ගන්නවා. පන්දු යැවීමේදී රාහුල් චාර් කඩුලු 3ක් ලබා ගැනීමට සමත් වෙනවා ලකුණු 25කට. ලිවින්ස්ටෝන් කඩුලු 2කුත් ලබා ගන්නවා පිටෙන් ලබාගත ලකුණු වලට අමතරව. යනුව පංජාබ් කිංස් කණ්ඩායම තරඟ තුනෙන් තරඟ දෙකක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4යි කණ්ඩායම් 10ක් සිටින ලීග් සටහනේ 4 වන ස්ථානය දක්වා ඉහළ නගිනවා. අංක 1 සිටින්නේ රාජස්ථාන් රෝයල්ස්. තරඟ 2යි තරඟ 2ක්ම ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4යි. ඊළඟට කොල්කටා නයිට් රයිඩර්ස් තරඟ 3යි තරඟ 2ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4යි. ගුජරාත් ටයිටන්ස් තරඟ 2යි 2ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4යි. පංජාබ් කිංස් තරඟ 3යි තරඟ 2ක් ජයග්‍රහණය කර ප්‍රසාද ලකුණු 4යි. මේ වන විට චෙන්නයි සුපර් කිංස් මුහුණ දීපු තරඟ 3න් 3ම පරාජයට පත් වී තිබෙනවා. ඒ වගේම ඊළඟට මුම්බයි ඉන්දියන්ස් මුහුණ දීපු තරඟ 2න් තරඟ 2ම පරාජයට පත් වී තිබෙනවා. ප්‍රබලම කණ්ඩායම් 2 නැත්නම් IPL ඉතිහාසයේ ප්‍රබලම කණ්ඩායම් 2 තරඟ 11ක් අවසන් වන විට අවසාන අඩියට වැටී තිබෙන ආකාරය තමයි පෙනී යන්නේ. 12 වන තරඟයේ පැවැත්වීමට නියමිතයි 4 වෙනිදා රාත්‍රී 7:30ට. ඒ මුතය මුරලිදරන් පුහුණුකාරීත්වයක් දරන සන්රයිසර්ස් හයිදරාබාද් කණ්ඩායම සහ දුෂ්මන්ත චමීර ප්‍රධාන වේග පන්දුර වන්නාපන ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම අතර මේ තරඟය පැවැත්වෙනවා. එයත් ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ලෝලීන්ට වැදගත් තරඟයක්. channel එක subscribe කරන්න. සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන්ම දැනගන්න.